ඒබෝන් බොහොම සූති අපි දවස ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා සුසුමක් ඉහලට ඇදලා පහලට දාලා දවස පටන් ගන්න කියලා හිතුවා තරමට තද ඔලුව කැක්කමක් තිබෙනවා මේ රටේ දැන් තිබෙන තත්ත්වය පිළිබඳව පොදු මහජනතාව තුළ මම විශ්වාස කරනවා මේ කම්පණය ප්‍රකම්පනයක් බවට පත් වෙලා ඔබටත් මේ දැනෙනම ඇතයි කියා විජේගේ මතකාවර්ජනය අතීතාවර්ජනය කරනකොට මට මතක් වුණේ විජේ නැමැති මේ සුවිශේෂී පුද්ගලයාගේ අභාවයේ මොහොතේ කාලෝ ෆොන්සේකා මහාචාර්යවරයා තබා තිබු සටහනක් සමනලයකට වෙඩි තැබීම පිළිබඳව සමනලෙක්ට වෙඩි තියන්න පුළුවන්ද කියලා කාටද හිතෙන්න පුළුවන් කොයිතරම් සාහසිකද කියන කාරණාව ඉන්ගම්ම වෙනවා. හොඳයි අපි කතාව පොඩ්ඩක් නවත්වලා දවසේ ආරාධිතයන්ට අවස්ථාව දෙමු කතා කරන්න. හිතවතුනි අද මගේ ආරාධිතයන් බවට පත්වන්නේ මහාචාර්ය සරත් විජේසූරිය මහත්මයා සහ රජිත් කීර්ති තෙන්නකෝන් මහත්මයා. මේ දෙදෙනාම ඔබ අප හැමෝම රටම දන්නවා. මේ මෑත කාලයේ දේශපාලනය සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත් වීමත් සමග ප්‍රවේශයක් ලෙස මා කැමති හිතවන්ත කියන්න එක් පැත්තකින් නියඟය විදුලි අර්බුදය විදුලිය තවත් මාසයකට පමණයි කියන කාරණාව විශ්ව බර අමාත්‍යවරයා කියනවා ජල හිඟය ජලගහසු ඉහළ දැමීම අනිවාර්යෙන්ම කළ යුතුයි ලීටර රුපියල් 60ට බොන්න පුළුවන් නම් ජලගහසු දෙන්න බැහැ කියලා රවුෆ් හකීම් විශ්ව බර අමාත්‍යවරයා කියනවා සහල් සහ අත්‍යවශ්‍ය ආහාර පිළිබඳව යම් අර්බුදකාරී තත්ත්වයක් තිබෙනවා වෙළඳ පොලේ සහල් කිලෝග්‍රෑම් එකක් දේශීය හෝ විදේශීය රුපියල් 99110යි ඒ සමගම ඊට උත්තර බඳින ඊට තොරතුරු හොයන්න රජයට සිද්ධ වෙලා තිබෙනවා පොල් ගෙඩියක් රුපියල් 70080910යි ප්‍රමාණය අනුව පොල් බෑය ග්‍රෑම් 100 මිලදී ගන්නටත් දැන් සිද්ධ වෙලා තිබෙනවා අනෙක් පැත්තෙන් ඡන්දයක් තිබෙනවා කියලා දැන් පළාත් පාලන ඡන්දය කල්යනවා තවත් පැත්තකින් රටේ විදේශ සංචිත පවත්වාගත්තු ආයෝජකයෝ රුපියල් බිලියන 100ක් පහුගිය කාලයේ එළියට ඇදලා තියෙනවා විද පිටරට අරන් ගියා කියලා මේ රටේ ප්‍රධාන පුවත්පත් වාර්තා කළා ජනවාරි මාසයේ වන විට වාර්ෂික උද්ධමනය 6.5% බව ජන හා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව පවසනවා නවතම ගණනය කිරීම අනුව පසුගිය දෙසැම්බර් මාසයේ උද්ධමනය අගය 0.42% ඒ අනුව ඉහළ යාමක් ජන හා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ මහ බැංකු වාර්තා කියනවා අපේ රටේ භාණ්ඩ හා සේවාවල මිල ලියහැමත් එක්ක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා අවප්‍රමාණී වී තිබෙනවා. ඒ අනුව ඇමරිකානු ඩොලර් ඒකක විකුණුම් මිල අද හවස සටහන් වුණේ රුපියල් 153.744ක් කියලා. දැන් මේ දත්තයන් කතා කරද්දී මේ ඒකාබද්ධ විපක්ෂයෝ මහින්ද රාජපක්ෂයෝ ජනතා විමුක්ති පෙරමුණෝ TNA එක නෙවෙයි මේවා කියන්නේ මේ රටේ වගකීතු අමාත්‍යරු සහ මහා බැංකුව. ගරු මහාචාර්යතුමනි ඔළුව කැක්කුම හැදෙන එක සාධාරණයි. මා අහන්නේ දැන් අපි කොතනින්ද ඉස්සරහට යන්නේ කොහොමද කියලා. දැන් රටක ස්වාභාවික විපත් කියන දේවල් සිද්ධ වෙනකොට ඒවා තේරුම් ගන්න ජනතාව සමයි. නියඟය කියන එක, ගම් වතුර කියන එක, ඒ වගේ ස්වාභාවික විපත් සිද්ධ වෙනකොට ඒවා තේරුම් ගන්නවා, ඒවට පොරොත්තු දෙන්නට ජනතාව සූදානම්. එහෙත් අද වෙනකොට අපේ රටේ අර්බුදය ගැන කතා කරනකොට අපට පෙනෙන්නේ ස්වාභාවික විපත් නෙමෙයි. මේ සේරම දේවල් කෘත්‍රිම විපත්. එක්තරා ආකාරයකට රාජ්‍ය පාලනය පිළිබඳ තියෙන අර්බුදය ඉතාමත්ම සෝචනීයයි. දැන් අපි ජනවාරි 8 වෙනිදා මොකක්ද මේ රටේ නීතිගරුක පුරවැසියෝ ප්‍රාර්ථනා කළේ? නීතිය මත පාලනය වන රටක්. මේක තමයි ප්‍රධාන වශයෙන් මේ රටේ පුරවැසියෝ අපේක්ෂා කළේ. නීතිය මත පාලනය වන රටක්. නීතිය ආධිපත්‍ය තහවුරු කරන්නටේ කියලයි කිව්වේ. ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණයෙන් පස්සේ යම් යම් දේවල් සිද්ධ කරන බව ජනතාවට පෙන්නුම් කළාට නීතිය මත රාජ්‍ය පාලනය සිද්ධ කිරීමේ න්‍යාය පත්‍රයක් බලාත්මක නොවුණු බව තමයි විචාරශීලීව බලනකොට අපට පෙනෙන්නේ. මේ නිසා ජනවාරි 8 වෙනිදා ප්‍රතිඥා හිම කුට්ටියක් වගේ දියවෙන්නට පටන් අරගෙන තියෙනවා. මේක ඉතාමත්ම සෝචනීය දෙයක්. ඒ වගේම දේශපාලන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවක් ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණයේදී මතු කළා. මේ දේශපාලන ප්‍රතිසංස්කරණ කියන දේවල් සිද්ධ කරනකොට කල් මරණ න්‍යාය පත්‍රයක් යටතේ කවදාක්වත් ඒක අවසානයක් කරා යන්නේ නැහැ. මෙන්න මේ අර්බුදයත් අද අපට දක්නට ලැබෙනවා. අනිත් කාරණාව තමයි
දැන් අද වෙනකොට අපට තියෙන ප්‍රශ්නය මේ සම්මුතිවාදී ආණ්ඩුව නිර්මාණය කළේ කුමටද සම්මුතිවාදී ආණ්ඩුව නිර්මාණය කිරීමට තුඩු දුන් වැදගත්ම කාරණාව තමයි මේ රටේ දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණු ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි ජාතික ප්‍රශ්නය මේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට දේශපාලන විසඳුමක් ලබා දීමට මේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වෙන්නේ නැතුව නොහැකි බව ඉතාම මැනවින් සනාථ වුණා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපතිනිය වෙලා ඉන්න කාලේ සජාතික පක්ෂය ඒකට විරුද්ධ වීමත් සමගම එතකොට අපි උගත් පාඩම් කියන දේවල් බොහෝමයි එතකොට මේ අවස්ථාවේදී මේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වීම මොන මොන දේවල් මිනිස්සුන්ගේ අපමැති අප්‍රසාදයන් මැද්දේ ඉවසා දරාගත්තේ යම් කිසි බලාපොරොත්තුවක් රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඒත් අද අපට පෙනෙන්නේ ඒ බලාපොරොත්තු ඉටු කිරීමේ න්‍යාය පත්‍රයක් යටතේ වැඩ කරන්නේ නැතිව එක එක පුද්ගලයන්ගේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන ආකාරයක් තමයි ඉතාම පැහැදිලිව දක්නට ලැබෙන්නේ මහාචාර්යතුමනි ඔබතුමා ඉතාම පැහැදිලිව නිර්වුල්ව කාරණාව පැහැදිලි කරා රටට දැන් මෙතනින් ඉස්සරහට යන්න දැන් මේ සිද්ධි තේරුම් ගත්ත නම් අපි කුමක්ද කළ යුත්තේ පළවෙනි දේ තමයි මම දැන් අපි තම ප්‍රමාද නෑ ප්‍රමාද කියන්නේ මෙහෙමයි ඇත්ත වශයෙන්ම මම අවංකවම විශ්වාස කරන්නේ මේ රටේ පුරවැසියන්ට අවශ්‍ය වෙන්නේ යහපත් සමාජය සාධාරණ සමාජය මේ අවස්ථාවේදී පුරවැසියන් තුළ දේශපාලනඥයන් සම්බන්ධව විශ්වාසයේ බරපතල ලෙස බිඳ වැටෙමින් හැම කෙනා ගැනම බිඳ වැටෙමින් කුමක් අපි කළ යුත්තේ ප්‍රමුඛත්වයෙන් දුක් පළවෙනි දේ තමයි අපි පුරවැසියෝ හැටියට සංවිධානය වෙන්නට ඕන නැවතත් සංවිධානය වෙන්නට ඕන ඔබ සාකච්ඡාවට කිහිපයක් පැවැත්වුවා නේද මේ පළමු සාකච්ඡා පැවැත්වුවා නැවත සංවිධාන ඔක්කොම එක මේසෙකට එන්න සූදානම්ක් තිබෙනවා කියලා ඔව් මගේ අදහස අපි තවමත් විශ්වාස කරනවා ජනවාරි 8 වෙනිදා වෙනසක් ප්‍රාර්ථනා කරපු පුද්ගලයෝ එක මේසයක වාඩි වෙන්න සූදානම්. තවමත්. ඒක කැඩිලා බිඳිලා නැහැ. පහුගිය අවුරුදු දෙක ඇතුළත වාඩුනේ නැද්ද මේ අය? නෑ නෑ මං කියන්නේ දැන් ඔබ අහුවත් ප්‍රශ්නයක් දැන් මොකක්ද අපි කරන්නේ කියලා. ඔව් කරන්න ඕනේ මොනවද? ඔව් මං කියුවේ පුරවැසියෝ හැටියට අපි ආපහු බල සම්පන්න වෙන්නට ඕනේ. දැන් පුරවැසියෝ හැටියට බල සම්පන්න වීමේ අවකාශය දුර්වල වෙලා නැහැ. ඒක ශක්තිමත්ව තියෙනවා. හරිද? එහෙනම් ආණ්ඩුව මෙහෙම හිතුමත් වැඩ කරන්නේ නැහැ නේ බල ඔක් ශක්තිමත් නම්. නෑ. පුරවැසි ආණ්ඩුව ඕනම දේවල් කරනවා කියලා ඔබතුමාම කියනවා. ඔව්. ආණ්ඩුව ඔවුන්ගේ න්‍යාය පත්‍රවලට ගිහිල්ලා කියලා ඔබතුමාම කියනවා. රටේ යමක් වෙන්නේ නැහැ කියලාත් පිළිගන්නවා. ප්‍රශ්නෙකුත් තියෙනවා. මේ අයිස් කුට්ටියක් වගේ දිය වෙනවත් කියනවා. ඔබලා කියන ඔබලත් ශක්තිමත් කියලා. එහෙනම් ආණ්ඩුව ඔබල ශක්තිමත් ආණ්ඩුව වැරදි කරන්නේ නැහැ. දැන් මේක අපි ටිකක් තේරුම් ගන්න ඕනේ මේක සංකීර්ණ ප්‍රශ්නයක්. පුරවැසියන්ට පුළුවන් යම් කිසි ආකාරයක මතවාදයක් බලාත්මක කිරීමට තමයි. ඒකට ඡන්දයක් ඕනේ. නෑ. ඡන්දය කියන ක්‍රියාවලිය මං හිතන්නේ දැන් මේ පවතින ක්‍රමය අනුව අපිට තව අවුරුදු දෙකක් හෝ දෙකමාරක් තියෙනවනේ ඡන්දය කියන එක. දැන් අපි හැමතිස්සෙම උත්සාහ කළේ දැන් අපේ දායකත්වයක් ඇතිව බලයට පත් කරපු ආණ්ඩුවෙන් ජනවාරි 8 වෙනිදා ප්‍රතිඥාවලින් 75%ක් ඉටු කරගන්න. තවමත් අපි ඒ උත්සාහය අතහැරලා නැහැ. හොඳයි. තවත් ක්‍රියාදරයක් මේ අසාධාරණ යුක්තිගරුකභාවයේ නීති ආධිපත්‍යය දූෂණීය වංචාවට රෙහිව බොහොම මහන්සියෙන් කතා කරපු කෙනෙක් රජිත් කීර්ති තෙන්නකෝන්. රජිත් දැන් මේ කියන කාරණාවත් එක්ක මේ පුරවැසිය කියන රටේ පොදු මහ ජනතාව ප්‍රතිමූර්තිමත් වෙනවද ඔබලාගේ මේ සිවිල් සංවිධානවලත් එක්ක මේ කොළඹ ඉන්න සිවිල් සංවිධාන 40-50ත් එක්ක මේ පුරවැසිය නියෝජනය කරන්න පුළුවන්ද ඡන්දයක්වත් නැහැ ළඟ. පුරවැසියට දොස් කියලා පළක් තිබෙනවද? ඡන්දය කියන ප්‍රශ්නය නම් මම දකින්නේ පොඩ්ඩක් වෙනස් ආකාරයකට. අද වෙනකොට සරත් විජේසූරිය මහාචාර්යතුමා කියන්නේ පුරවැසිය ශක්තිමත් කරනවා අපි ශක්තිමත් තවමත් කියලා. හැබැයි ආණ්ඩුව කියන්නේ ඒ ඕන දේවල් කරනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මොන වැරදි තිබුණත් එක හොදක් තිබ්බා ඒක තමයි එක එක නියමිත කාලවල වලට ඒ කට්ටියගේ පැවැත්ම සඳහා හෝ ඡන්ද පැවැත්වුවා. ඒ ඡන්ද පැවැත්වීමේ ක්‍රියාවලිය තුළ මිනිස්සුන්ට විරෝධය පළ කරන්න හැකියාවක් තිබ්බා. මිනිස්සු ඉදිරිපත් වෙලා ඒ විරෝධය පළ කරා. ඒ වෙලාවේ ආණ්ඩුව
ආණ්ඩුවට විතරක් නෙවෙයි විපක්ෂයේ හිටපු කණ්ඩායමකටත් විරෝධය පළ කරන තැනක් ආවා. දැන් අවසාන වශයෙන් අවසාන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අවසානයේ පිළිමිබු කරන්නට ඉස්සලා තිබ්බ ඡන්දය ඌව පළාත් සභා මැතිවරණයේදී ඔවුන් දැනගත්තා තවදුරටත් මේක හංගගෙන මේ ඡන්ද කෙරුවාවෙන් මිනිසුන්ව රවට්ටලා මේක කරන්න බෑ කියලා. හැබැයි මේ ආණ්ඩුව නැති කරගනිමින් තිබෙන්නේ තමන්ගේ ජනප්‍රියත්වයේ මිනිමුම් දඬ මැතිවරණ කල් දැමීමේ ක්‍රියාවලිය. අද වෙනකොට අපි දැක්කා මේ ෆයිස මුස්තාෆා මහත්තයා දීර්ඝ මාස 6කට 7කට වැඩි කාලයක් ඡන්ද කල් දාන්න කරපු උපරවැටීම තවත් දිගුවක් ඇවිල්ලා තියෙනවා. දේශපාලන පක්ෂ කීපයක් එළියට ඇවිල්ලා කියලා කියනවා පරණ සමානුපාතික ඡන්ද ක්‍රමයට යන්න ඕනේ කියලා. දෙයි හාමුදුරුවනේ මේ මනෝගණේෂන් මහත්මයා ඒ වගේම රවු ෆකීම් මහත්තයා මේ උතුරේ මුස්ලිම් ජනතාවම නියෝජනය කරන දේශපාලන කණ්ඩායම අනුර කුමාර දේශනායක මහත්මයාත් මේ සියලුම දෙනා කියනවා ආපහු යන්න ඕනේ කියලා. මේ පනත සම්මත කරගත්තේ 2012 දී. එදා ඉඳන් අද වෙනකල් ඩිලිමිටේෂන් එක ගැන කතා කරා. පහුගිය මාස 9 තුල ඔය කිව්ව සිව්වල් දෙලම දේශපාලන පක්ෂ කැෆේ සංවිධානයත් එක්ක අශෝක පීරිස් මහත්තයාත් එක්ක දිස්ත්‍රික්ක වලට ගියා. මේ හැම දිස්ත්‍රික් එකකම මේ අරුමුදේ කතා කරනකොට ඔවුන් මේකට උත්තර හොයන එක තමයි කරේ. හිටපු ගමන් නැගිටලා නිින්දෙන් ඇහිල්ලා වගේ කියනවා සියලුම දේවල් කරලා ඩිලිමිටේෂන් කමිෂන් වාර්තාව තව දවස් දෙකකින් මේ දැන් අද වෙනකොට සීමා නිර්ණය පිළිබඳව වාර්තාව විතරක් නෙවෙයි මන්ත්‍රී සභික සංඛ්‍යාව පිළිබඳව වාර්තාව අද ඒකේ අවසන් ගණන් කිරීම හදලා තිබ්බා. තව දවස් දෙකක් තුනක් ඇතුළත ඒක මේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරයි. මේ සියල්ලම සිදු වෙනකොට කියනවා අපෝ හැරිලා යන්න ඕනේ කියලා. මේක දැවැන්ත උපරවැටියක් පළත් පාලන ඡන්දේ තියන්නේ නැති වෙන්නේ. ඡන්දෙත් එක්ක ඉන්න කෙනෙක් හැටියට ඔබත් එක්කම යහන්නේ මෙතුමා කියන වගේ තව අවුරුදු දෙකක් ඡන්දේ නැති. මේ වෙනකොට මේ හදමින් තිබෙන උපක්‍රමයේ තුල නම් දේශපාලන පක්ෂ තමන් පරදිනකොට විතරයි ඡන්ද තියන්නේ නැත්. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට කලමනාකරණය කරගන්න බැරි වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාටත් මේ ඡන්දය කොහොම කරන්න ඕනේද? ඡන්දේ කරලා අපි ඡන්දයකට යනවද නැද්ද කියන තැනට යන්න. ඒක ඉතාම පැහැදිලිව මේක උත්තරට්ටිය ජනතාව තීරණය කරනවා. ජනතාව තමයි පරාජයට පත් වෙන්නේ මේ ක්‍රියාවට. මට අවස්ථාව දෙන්න 90%ක් මගේ වැඩසටහන අනිපතර හරවන්න කාලයත් එක්ක මහාචාර්යතුමනි මේ රජයේ පත් වෙනකොට පහර දීම් මම් පහර ගැනීම මිනි මැරුම් සම්බන්ධයෙන් බරපතල චෝදනා තිබ්බා. තවමත් ලසන්ත ඝාතනය කීත් නොය මහත්මයාගේ නඩුව මේ දවස්වල විභාග වෙනවා. නඩු තීන්දුව අපි පැත්තකින් තියමු, අධිකරණයට අපි ගරු කරමු. හැබැයි මේ සිදුවීම් පිටුපස තිබෙන යම් ආකාරයක නොගැලපීම් සමහරුන්ට සමාව දෙනවා, සමහරු නිදහස් වෙනවා, සමහරු රස්සාවේ පිහිටුවනවා, සමහරු අන් අයට චෝදනා කරනවා, ඔවුන්ට චෝදනා එල්ලුනම ඔවුන් නිහඬ වෙනවා. දැන් මේ තිබෙන මහා ගුප්ත ස්වභාවය දැන් කීර්තිනාර මහපින් ඔස්ට්‍රේලියාවේ නේෂන් පුවත්පතේට ආරක්ෂක විශ්ලේෂකයා. දැන් ඔහු කතා කරන්නේ නැහැ, ඔහු නඩුවේ පාර්ශවකරුවා. දැන් මේ කරලියට කේස් එක එනවා, ඊට පස්සේ මම යටපත් වෙනවා. හොරා තාමත් නිදැල්ලේ, දූෂිතය තාම නිදැල්ලේ, මිනි මරුව තාම නිදැල්ලේ. දැන් අපි කියවන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ නීතිය මත පාලනයක් කියලා. එතකොට මේ නීතිය ක්‍රියාත්මක කරන ස්ථාපිත ආයතන තියෙනවා. ඒ ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණයෙන් අපි අපේක්ෂා කළා. ඒක සිද්ධ වෙලා නැහැ. මේක තමයි ඉතාමත්ම කනගාටුදායක දේ. ඉතාම සරල විදියට විග්‍රහ කරනවා නම් දැන් පහුගිය කාලය තුල සිද්ධ වෙච්ච මනුෂ්‍ය ඝාතන, සාපරාදී මනුෂ්‍ය ඝාතන, පැහැර ගැනීම් වැනි කටයුතු වලට චෝදනා ලබලා තියෙන්නේ ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ පුද්ගලයෝ, පොලිසියට සම්බන්ධ පුද්ගලයෝ. එතකොට දැන් අධිකරණයකින් ප්‍රධාන ඝාතන 23ක් තියෙනවා. 23න් 21කටම හමුදාව හෝ අතුරු කණ්ඩායම් තමයි චෝදනා එල්ලලා තියෙන්නේ. එතකොට දැන් මේ තාම අධිකරණයකින් ඔප්පු වුණේ නැහැ කියන එක වෙන කාරණාවක්. හැබැයි සාමාන්‍ය සිවිල් සමාජයේ මිනිස්සු නෙමෙයිනේ දැන් මේ අපරාධවලට සම්බන්ධ වෙලා තියෙන, ඇඟිල්ල දික් වෙලා තියෙන්නේ. එතකොට මම ඉතාම පැහැදිලිව කියන්නේ මේ පුද්ගලයෝ රණවිරුව හැටියට සලකනවා නම් ඒක මේ රට වෙනුවෙන් දිවි පුදපු රණවිරුවන්ට කරන විශාල අවමානයක්. ඇත්ත වශයෙන්ම මේ රට වෙනුවෙන් ලේ හලපු මිනිස්සු ඉන්නවානේ, ජීවිත පරදුවට උපු සොල්දාදුව නිලධාරීන් ඉන්නවා.
යම් පෞද්ගලික න්‍යාය පත්‍ර යටතේ දේශපාලන බල අරගලයක් ඇතුලේ ඒ පදවි තානාන්තර ඉවහල් කරගෙන මිනිස්සු ඝාතන කරපු පුද්ගලයන් රණවිරුවන්ගේ නාමයෙන් නිදහස් කරන උනන් නිදහස ලැබීමට අවකාශයක් තියෙනවා නම් අපි ජීවත් වන්නේ නීතිය මත පාලනය වන රටකද කියන ප්‍රශ්නය ඉතාම බරපතල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය අපේ රට ඇතුලේ හිර වෙන ප්‍රශ්නයක් නෙමෙයි මේක ලෝකෙට සම්පූර්ණයෙන්ම විවෘත වන ප්‍රශ්නයක්. මේකේ නරක ප්‍රතිඵල අපට දරා ගන්නට බැරි වෙයි මේ විදිහට ගියොත්. ඔබ හිතනවා නීතිය සමවිතම යුක්ති ඉෂ්ට කරනවා කියලා. නීතිය යුක්ති ඔබ හිතනවා තරක යුක්ති බලය තියෙන එක්කෙනා නීතිය හොබවනවා කියලා ඔබ ඉතිහාසයේ කියවල ඇති. ඔව්. මේ සමාජයේ බලය තියන්නේ ධනෙ ගන්න අධිකම සහ යුක්තිය මෙහෙවයිද? ඔව්. අපි දැන් ප්‍රාර්ථනාවක් තිබුණනේ අපේ නීතිය. මොකද ඔබට නීතිය ගැන විශ්වාසයක් නැති නිසා මම යහ. නීතිය මත පාලනයක් අපි බලාපොරොත්තු වුණා. එතකොට නීතිය මත පාලනයක් ස්ථාපිත කරන බවට ප්‍රතිඥාත් ලැබුණා. දැන් ඔය කියනවා ස්ථාපිත වෙලා නැහැ කියලා. ඒක තමයි ඛේදවාචකය. එතකොට අපි එතකොට ඒ එතුලින් දෙන දනුවම් එතනින් දෙන තීන්දුවත් උදාහරණයක් හැටියට කියනවා නම් සෝබිත හාමුදුරුවන්ගේ නායකත්වයෙන් විහාර මහදේවි උද්‍යානයේදී ගිවිසුමක් සංකලන සංවිධාන 49ක් ගිවිසුමක් සංකලන කියලා කිව්වා. ඔව්. ගිවිසුමක් සංකලන. දැන් මේ ගිවිසුමට අනුව මේ අලුත් පාලනය තුල මොන ආකාරයකටද කටයුතු සිද්ධ කෙරෙන්නේ ඒ ගිවිසුම යම්කිසි ආකාරයකට පාලකයන්ගේ මේසේ ඉදිරිපිට තියෙනවා ඒ අත්සන් කරපු කොන්දේසි වල මොකද්ද තියෙන වළංගුතාවය දැන් මේවා අති සරල විදිහට අපි සලකන්නට හොඳ නැහැ ඕනෑම ක්‍රියාවලියකදී විශ්වාසයේ බිඳවැටීම කියන එක තමයි විනාශයට මුල් වෙන්නේ. විශ්වාසයේ බිඳවැටීමේ පරිමාව තේරුම් ගන්න අපිට යන්න වෙනවා මූලික කාරණා කීපයකට. මේ කිව්ව ඝාතනවල අතර අපි බලන්න ඕනේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවිච්ච තිරස්චීන මිලේච්ච ඝාතනය. ඒක කියනවා කියන්නේ මේ ආණ්ඩුවේ කොමිසමක්පත් මේ කාණ්ඩුවේ කොමිසමක්පත් කරලා ඒ කොමිසම දැන් ඒකේ වාර්තා දෙක එකක් විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා ළඟ තියෙනවා අනෙක් වාර්තාව තියෙන්නේ අගමැතිවරයා ළඟ. මේ වාර්තාව අඩුම ගානේ එළියට දෙන්නේ නැහැ මේ හංගගෙන කටයුතු කරන්නේ. ඔබ ලඟවත් නැහැ. දැන් මේකේ තියෙන සියලුම තොරතුරු දන්නවා මේක විවෘත කාරණයක් මේකට නියෝග දුන්න සියලුම දෙනා දවස් දෙකක් තුනක් යනකොට මේකට දුන්න මූලික සාක්ෂි දුන්න 6 දෙනාම අපි දන්නවා මේ පුද්ගලයොත් එක්ක අපි ප්‍රවෘත්ති සාකච්ඡා තියලා තියෙනවා අපේ අනිත් කාරණේ ලලිත් කූගන් යාපනයේදී මරලා දාපු පුද්ගලයෝ දෙන්න තරුණයෝ දෙන්න තමන්ගේ වාමාංශික දේශපාලනය ගැන විශ්වාසී තිබ්බ පුද්ගලයෝ දෙන්න අපිත් එක්ක ඉඳලා සිවිල් මොනිටරින් සිවිල් අධීක්ෂණ කමිටුවේ සමාජික වෙලා ඉඳලා ඉවර වෙලා පොලිස්පතිවරයා හම්බ වෙලා සතියකින් මරලා දාපු රවිරාජ්. රවිරාජ්ට යුක්තිය ඉෂ්ට කරන්නට බැරි නම් මම හිතන්නේ නෑ මොනම විදියටවත් සෝබිත හමුදුවත් එක්ක අපි කතා කරපු යුක්තිය සාධාරණේ ඉෂ්ට කරන්න පුළුවන් කියලා කරලා. මේ නම් ලයිස්තු ඉතාම ළඟයි. ඔබ කීත්නවාල් ගැන කිව්වා. කීත්නවාල්ට උපාලි තෙන්නකෝන්ට ලසන්ත වික්‍රමතුංගට මේ සියල් දෙනාට පහර දුන්නේ ඝාතනය කරේ ත්‍රිපොලි මධ්‍යස්ථානයේ හිටපු හමුදා අනු කණ්ඩායම. මේක ඒ කාලෙත් දැනගෙන හිටියා. ඒක හැමදාම අනාවරණය වෙච්ච බොහොම විවෘත රහසක්. හැබැයි මේ සියල්ලම හංගමින් ඉඳිනවා. මෙතුමා කිව්වා නීති ආධිපත්‍ය පිළිබඳව ප්‍රශ්නේ. ලංකාව පෙරේදා නිකුත් කරපු නීති ආධිපත්‍ය පිළිබඳව දර්ශකයේ ලංකාව තවත් ස්ථාන 4කට ගිහිල්ලා 5කට ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. අධිකරණ ක්‍රියාදාමයේ විමර්ශන ක්‍රියාදාමයේ පිළිබඳව විශ්වාසයේ තුට්ටු දෙකට වැටිලා තියෙනවා. දූෂණ විරෝධී පෙරමුණ විදිහට ඉදිරිපත් කරපු පැමිණිලි 246න් මේ අධිකරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ 13යි. මම එතනට එන්න. මම හිතන මම අහන්න කැමතියි ඉතිහාසෙ පොඩ්ඩක් මතක් කරන්න වෙලාව නැහැ. ප්‍රේමවතී මනම්පේරිය සිදුවීමේදීත් හමුදා අනුකණ්ඩ ඇයව ඝාතනය කළ බවට සාක්ෂි සම්. හැබැයි දැන් දනුවත් දුන්නා. මම ඒක තමයි මම කියන්නේ. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ආණ්ඩුවේ එජ්ජකෙද්දිත් එතුමිය නිදහසේ ඒ අදාළ නීතිමය ක්‍රියාත්මක කළා. එහෙමනම් ඒ එදා රට හොල්ලපු සිද්ධිය. අද තජුඩීන් ඝාතනය. මම දන්නේ එක්නෙලිගොඩ මහත්මිය අවසන් නිවේදන දෙක නිකුත් කළ තිබෙන ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍යතුමාට සහ රජයට මේ අවසන් ඉල්ලීම මගේ ස්වාමියා ඉන්න තැන සහ දනුවම් දෙන වරදකරුවන්ට කියලා. එතකොට ලසන්ත සියතට එහෙම නැත්නම් උදේන් පුවත්පතට අපේ සිරසට ගහපු මේ ආණ්ඩුව ගොඩනගපු මේ කාටවත් ත්‍රිකුඩාමලේ තරුණයෝ පස් දෙනාව ඝාතනය කළා. එහෙමනම් අර ඔබලා සලසන සේවකයෝ ඝාතනය කරපු මේ අයට යුක්ති ඉෂ්ට කරන්න බැරි නම් ඒ මහචාර්යතුමනි දැන් තවමත් නිහඬ වෙලා ඉන්නේ මේක දේශපාලනඥයෝ හැසිරෙන ආකාරයේ පිළිබඳ
ඉතාමත්ම පැහැදිලිව නිරුවත හෙළිවෙන මොහොතක තමයි අපි මේ කාර්යය ගත කරන්නේ. මේක මේ විදිහටයි අපි තේරුම් ගන්නට ඕනේ. දැන් මම අකමැති පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට හිංසනයක් සිද්ධ වෙනවා ඒක කොහොම මරා දානවා. ඒකට මම සතුටු වෙනව නම් මම මිනිසියෙක් වෙන්නේ නැහැ. මාත් එක්ක ඒ පුද්ගලයාත් එක්ක තියෙන ගැටලුව වෙනම දෙයක්. එතකොට මේ ඝාතනය කරපු පුද්ගලයෝ මිනිස්සුව හැටියට සලකන්නට බැරි නම් රාජ්‍ය පාලකයන්ට ඒක විශාල ඛේදවාචකයක්. ඒතකොට කල්පනා කරනවා නම් මේ මිනිස්සු ජාතිය නිසා කුලය නිසා ඒගොල්ලන්ගේ වෘත්තිය නිසා මේගොල්ලෝ ජීවත් වීමට සුදුසු පුද්ගලයෝ නෙමෙයි කියලා කල්පනා කරනවා නම් අපි ජීවත් වෙන්නේ මොන වගේ අවාසනාවන්ත රටකද? එහෙම වෙන්නට බෑ. හැම මිනිස්සෙකුගේම ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කිරීමට තමයි ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් තුල මිනිස්සු වරමක් දෙන්නේ පාලකයන්ට. ප්‍රශාන්ත් මේකත් එක්කම අපි කියන්න ඕනේ මහගමසේකර කියනවා කෑමෙන් බීමෙන් නිදුමෙන් පැරණුම දෙන්න බැරි සමාජයක අපිට බෑ යුක්තිය සාධාරණේ ඒ සියලු මූලික දේවල් යන්න කියලා. අද ඕනෑම කාලයක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට ආපු වෙලාවක මිනිස්සුන්ට තිබ්බා ආර්ථිකය හොඳට කළමනාකරණය කරයි කියලා. හැබැයි මේ ආර්ථික කළමනාකරණයේදී දිනෙන් දිනම මේ ආණ්ඩුව පහතට වැටෙමින් තියෙනවා ඉතාමත් ලැජ්ජාසහගත. මේ මාධ්‍ය ආණ්ඩුව ආණ්ඩුව ඇතන් දෙනා කියලානේ ජනතාව බය කරනවා කියලා මාධ්‍යමේ තොරතුරු කියලා. අද ඩොලර් එක ඉහළ යමින් ලංකා රුපියල බාල්දු වෙනවා නම් එතන අර්බුදයක් තියෙනවා. විදේශ ආයෝජන එනවා කිව්වට ලංකාවේ අඩුම විදේශ ආයෝජන සිද්ධ වෙච්ච අවුරුද්ද ගිය අවුරුද්ද නම් එතන අර්බුදයක් තියෙනවා. විදේශ ආයෝජිතකෝ මේ තියෙන ලංකාවේ මුදල් කොටස් වළඳපලෙන් ආපහු එළගෙන යනවා නම් අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදය අපිට කෑමට බීමට ඇඳුමට පැළඳුමට දැනෙමින් තිබෙනවා. හොඳයි අර්බුදේ. හොඳයි හිතවතුනි අපි සමුගන්නට අවශ්‍යයි මහාචාර්යතුමනි කතා කරන්න බොහෝ දේ තිබෙනවා ඔබට සුබ රාත්‍රියක්. අපි යලිත් ලබන සතියේ ඔබව දවසින් හමු වෙනවා.